අපෝදා මේ දිනවල අපිට හමු වෙන්නේ රවීන්ද්‍ර විජේරත්නයන් අධ්‍යක්ෂණය කළ අපි අපේ ටෙලි නාට්‍ය සමගයි. ඊට අමතරව සීනගිරින කුමාරියේ හැඩ කරන පබෝදා ළඟදිම තිරගත වෙන්න නියමිත උදේකාන්ත වර්ණසූරියගේ ගින්දරී තුන සමගත් අපව හමු වෙමිට නියමිතයි. ඉතින් මේ විදිහට ඇගේ අලුත්ම තොරතුරු ඇයි සත්‍යන්ත පුවත්පතක් වන ලංකාදීප සඳල්ල අතිරේකයට මේ විදිහටයි කියලා තිබුණේ. අපි අපේ උණු හැටි කතා කරමු නේද? මම එහි රඟපාන්නේ සරසවි ලෙක්චර් කෙනෙක් විදිහට. එයාගේ ජීවිතේ සැඟවුණු රහස් තියෙනවා. චරිතේ ගලා යන්නේ මේ විදිහට. අමීෂා තමයි එම සරසවි කතිකාචාර්යවරියගේ නම. එයා හරි බොඩන් කෙනෙක්. ඒත් එයාගේ මතු පිටින් පෙන්වන දේට වඩා ඇතුළාන්තයේ රහස් සංගවලා තියෙන කෙනෙක්. ඒ එක්කම ගින්දරී තුන ගැනත් කියමු නේද? හෙට අනිද්දාම ගින්දරී තෙනවා නේද? ඔව් ගින්දරී තුනත් ළඟදිම තිරගත වෙන්න නියමිතයි. ගින්දරි දෙක චරිතේ මොන වගේද? බහුභූතයෝ ගින්දරි සහ දැන් ගින්දරි තුන මේ චිත්‍රපට තුනේම චරිතේ එක හා සමානයි. ගින්දරි දෙකේකේ දැන් එයා අම්මා කෙනෙක්. එයාට දරුවෙකුත් ඉන්නවා. ඒ වටා තමයි කතාව ගලාගෙන යන්නේ. බහුභූතයෝ සහ ගින්දරි චිත්‍රපට දෙක මෙයා විවාහ වෙලා හිටියේ නැහැ. මේ විවාහ වෙලා දරුවෙක් ඉන්නවා. ගින්දරි තුන නරඹලා ඉතිරි හරිය බලා ගන්න පුළුවන්. එතෙක් හිටපු ගින්දරි කෙල්ල වෙනුවට මෙහි වගකීම් බහුල මවක් වුණු යක්ෂණියක්. අපි බලමු මෙයා මොනවද කරන්නේ කියලා. සැබෑ ජීවිතයේ පබෝදා කොහොම කෙනෙක්ද? අපි අපේ වගේ අමීෂා වගේ කෙනෙක්ද? එහෙමත් නැත්නම් ගින්දරි තුන චිත්‍රපටයේ මිනිස් වේශයෙන් පෙනී සිටින යක්ෂණියක් වගේද? මම බොහොම සරල සාමාන්‍ය මිනිසෙක්. ගින්දරීට වගේ වරමක් මට ලැබිලා නැහැ. හැබැයි ජීවිතේ මට ලැබී තියෙන දේක මම මගේ රංගන රැකියාව කරගෙන ජීවිතේ ගත කරනවා. මෙතෙක් රඟපාපු සියලු චරිත දිහා බැලුවොත් මොන චරිතයකට පබෝදට සමාන වුනේ? රඟපාන හැම චරිතයකටම අපිව අදාළ කරගන්නේ නැහැ. මෙතෙක් රඟපෑ එකම චරිතයක්වත් මගේ සැබෑ ජීවිතේ තිබිලා නැහැ. මගේ සැබෑ චරිතයට සමාන චරිතයක් එයිද කියලා අපි ඉදිරියේදී බලමු. සැබෑ ජීවිතේ ඇත්තටම ඔබ කොහොම කෙනෙක්ද? මං සරල සාමාන්‍ය කෙනෙක්. අවස්ථාවට අනුව ජීවත් වෙන්න දන්න කෙනෙක්. එළබෙන අවස්ථාවෙන් අපි කාටවත් පලා යන්න බැහැනේ. ඒ අවස්ථාවට මූණ දීලා ඊට සාපේක්ෂව ජීවත් විය යුතුයිනේ. මම ඒ විදිහයි. ඒ හැර විශේෂත්වයක් නැහැ. එකම දේ සහ ලොකුම විශේෂත්වය කලාවේ නියැලී සිටින නිසා පිරිසක් මාව හඳුනනවා. කලාංශයේ තෝරගෙන ගමනක් ඒම ගැන ඔබ අද මොකද හිතන්නේ? මගේ ආදරේ තිබුණේ සහ තිබෙන්නේ කලාවට. පොඩි කාලේ ඉඳලම ආදරේ කළේ ආසකලේ චිත්‍රපට නැරඹීමේ සිට සංගීත ආශ්‍රාදයේ කිරීම ඇතුළු කලාංශයේ වැඩවලට. වෙනම රස්සාවක් ගැන කවදාවත් හිතුවේ නැහැ. අපේ පවුලෙම බැඳී තිබුණේ කලාවටනේ. ඒක හරියට ලේ උරුමෙන් ආපු දෙයක්නේ. අපි හිතමු පබෝදා මේ විදිහට රඟපෑම සහ අඬ කැවීම ආදී දේ නොකළා නම් මොන වගේ රැකියාවක් කරයිද? ඒක හරියටම කියන්න අමාරුයි. පාසල් කාලේදී අපි එක එක අවස්ථානෝ එක එක විදිහට හිතනවනේ. ඒ විදිහට හිතපු කාලේ ටීචර් කෙනෙක් වුණොත් හොඳයි කියලා හිතුවා. මාත් ඒ වගේ වෙලාවක හිතුවේ ටීචර් කෙනෙක් වුණොත් හොඳයි කියලා. කොහොම වුණත් රංගන ශිල්පිනියක් නොවුණා නම් මං කවුරු වෙයිද කියලා හිතා ගන්න බෑ. පාසල් සමයේ මතකයන් අතරට ගියොත් අදටත් මතක් වෙන සිදුවීම මොකක්ද? පාසල් සමයේදී මං දඟ වැඩ කළ කෙනෙක් නෙවෙයි. අද වගේම බොහොම නිශ්ශබ්දව මගේ පාඩුවේ හිටපු කෙනෙක්. එහෙම පාඩුවේ හිටපු මාව අපේ නැටුම් ටීචර් තමයි කලාවට යොමු කළේ. නර්තන වැඩකට මාව බලෙන්ම ගත්තා. මාත් පුහුණු වීම සියල්ලටම ගියා. ප්‍රසංගයේ පැවැත්වෙන දවසට අතකට වෙලුම් පටියක් දාගෙන ආවා. මේ වගේ දේ කීප සැරයක්ම කරා. අන්තිමට මාව නටන්න නැතුව අනෙක් අය නටන හැටි දිහා බලන් හිටියා. දඟ වැඩ කියලා කළේ ඔච්චරම තමයි. කලාවට සම්බන්ධ සහ පුද්ගලිකව ගත කළ ඔබේ සාමාන්‍ය ජීවිතය ගැන මෙතේ ගෙවි ගිය හැටි ආපහු පස්සට හැරිලා බැලුවොත් මොනවද හිතෙන්නේ? මගේ ජීවිතයේ ආපු ගමන දෙහා ආපහු හැරිලා බලපු කෙනෙක් නෙවෙයි. ජීවිතේ හැමෝටම වගේ මටත් මතකයන් තියෙනවා. මං නිතරම බැලුවේ ඉස්සරහට මට මොනවද කරන්න පුළුවන්, වයසට ගිහම මම මොනවද කරන්නේ. අන්න ඒ විදිහට මම නිතරම ජීවිතය ගැන ඉදිරිය ගැන හිතන කෙනෙක්. වයස ගියාම ඔබ මොනවද කරන්න හිතන් ඉන්නේ? කාටවත් කරදරයක් බරක් නැතුව ජීවත් වෙන්න තමයි හිතන් ඉන්නේ. බැංකුවේ සල්ලි ටිකක් එහෙම ඉතුරු කරගෙන සැඳෑ සමයේ අවශ්‍ය දේවල් වෙනුවෙන් වියදම් කරන්නත් තියෙන්නේ බෑ. ඒ ඇරුණත් ලොකුම දේ කාටවත් කරදරයක් වෙන්න ඕනේ නැහැ. හොඳ චරිත රංගනයකට දායක වෙලා සාමයෙන් සමගියෙන් කායකත් ඉඳලා සතුටින් මේ යාම තමයි අපේක්ෂාව. ජීවිතේ මෙතෙක් ගත තීරණ සියල්ල ගැන සතුටු වෙනවද?
සතුට වෙනවා වගේම එහෙම නොවු අවස්ථාත් තියෙනවා ජීවිතේ හැටි එහෙමනේ හැබැයි මේ මොහොතේ ගත තීරණ ගැන පසුතැවෙන කෙනෙක් නෙවෙයි මොකද අපි ඒ වෙලාවේ තීරණ ගන්න එක හරි කියලා හිතලානේ ඒ වෙලාවට එදාට සාපේක්ෂව හරි කියලා හිතපු දේ පසුව වරදින්න පුළුවන් ඒත් එදාට සාපේක්ෂව අරන් තින හරි තීරණයක්නේ ඒ නිසා පසුතැවීම නැහැ ජීවිතේ කියන්නේ ගන්නා තීන්ද තීරණවල අදාළව හරියන්නත් පුළුවන් පසුව වරදින්නත් පුළුවන් හැමෝටම සියල්ල හරිම වුණා කියලා කියන්න දෙයක් නැහැනේ හැබැයි ඒ වගේම හැම දෙයක්ම ජීවිතේ ඉදිරියට අපි අත්දැකීම් බවට පත් කරගන්නවා ජීවිතේ ගලා යන්නේම අත්දැකීම් එකනේ ජීවිතේ පහු කාලෙනම සම්පූර්ණ වෙන්නේ අතීතයේ අපි ගන්නා තීන්දුව තීරණ සහ මුහුණ දුන්නු සියල්ල වෙතින් ලබන අත්දැකීම් එක ඒ නිසා මම නම් කියන්නේ ගෙවිගේ ජීවිතේ සියල්ල හොඳයි ජීවිතේ සැබෑ ලෙස වටහා ගන්න පුළුවන් වෙන්නේ ඒ සියල්ල වෙතින් ලබන අත්දැකීම් එකයි පබෝද ආදරණීය චරිතයක්ද නැත්නම් දැඩි චරිතයක්ද මං හිතන්නේ මම සෑම විදිහකටම ගතිගුණ එක්ක සංකල්පණය වුණු චරිතයක් එකම දේ මගේ ළඟ බොරුව නැහැ ඒ ගැන මට සතුටුයි මේ කරන කියන සියල්ල හැර විවේකයේදී ඔබ වඩාත් කැමති මොන වගේ දෙයින් ඔබේ ජීවිතයේ වින්දනය ලබන්නද විවේකයක් ලැබුණාම ටිකක් වැඩිපුර නිදා ගන්න ආසයි ඒ වගේම කොහේ හරි සංචාරය කරන්නත් ආසයි ඒත් කාර්යබහුල වුණාම ලැබෙන විවේකයේ ගෙදරට වෙලා ගත කරන්න තමයි වැඩිපුර ආස කරන්නේ මේ දක්වා තවමත් ඉටු කරගන්න බැරි වුණු කලාංශයේ දක්ෂතා තියෙනවද ජීවිතේ සමහර අවස්ථාවන් මට ලැබිලා තියෙන්නේ මං හිතලා නෙවෙයි බොහෝ වෙලාවට මට අවස්ථා ලැබිලා තියෙනවා ඒ හැර මට මෙහෙම ලැබී යුතුයි මෙහෙම විය යුතුයි කියලා හිතන්නේ නැහැ එතකොට මේ දිනවල ජීවිතේ කොහොමද ජීවිතේ ටිකක් බිසි වෙලා කලාවේ මේ කරන වැඩ කටයුතුත් එක්ක කියලයි ඇය අවසාන වශයෙන් කියලා තිබුණේ අපගේ චැනල් එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ බටන් එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා.